അമ്മേ. പുത്താ പാടുവന്ന കൊമുദമ്മേ ഒന്നിങ് ഇന്ന പുത്തി മുക്കുമേ ഹദീസിയമ അമ്മേ മങ്ങാവേ ലങ്കാവേ ടിക്ക കാലി യാനോ കില കിയാന ആ ഏ മുക്കതി എമിതിൻ വിശേഷ ഹേതു അന്ന ദന്നദ അമ്മേ മ യാണ്ട കാലി അമ്മഗേൻ പരി സച്ചാനി കേന വചന തരഗണ്ണ ഉനേ അനേ പുത്തേ මට තාම සත්සරණි එක්කලා මේ ගැන කතා කරන්න වෙලාවක් හම්බුන්නේ නෑනේ. නෑ. ඒ කිව්වම මට සත්සරණි එක්කලා මේ ගැන කතා කරන්න බැරි වුණා දරුවෝ. අම්මකින් මං ගැන මොනවද ඔච්චර කතා කරන්න තියෙන්නේ මං නොදන්න කෙනෙක් නෙමෙයිනේ. අම්මට තියෙන අම්මගේ කැමැත්ත දෙනක විතරයි. එහෙම ඉතින් ආවට ගියාට වචන පිට කරන්න බෑනේ පුතා. අනික ඉතින් ගෑනු දරුවෙක්ගේ ජීවිතයක්නේ. මනිකන් කතා කරන්නේ මාව ෂුවර් නැති ගානටනේ. නෑ නෑ එහෙම මේ දෙයක් නෙමෙයි පුතා. එහෙම නෙවෙයිනි පුතේ මේ වගේ දෙයක් කරනකොට හොඳට ඉතින් හොයලා බලලා කතා බහ කරලා ආ එහෙම දෙයක් කළොත් නේද හොඳ. ආ අනික පුතේ ඉතින් මං තාම දන්නේ නෑ ඔයාගේ අම්මා තාත්තා උනත් මොකද්ද මේ ගැන දරන අදහස කියලා. අම්මේ අපේ ගෙදර හැමෝම සත්තනට කැමතියි අම්මේ. ඉතින් එහෙම කිව්වට බෑනේ පුතා. අම්මර මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද මං ගැන? අනේ පුතේ. එහෙම ඉතින් මේ ඔයා ගැන මොකද්ද මගේ තියෙන මේ අදහස? මේ මේක නෙමෙයි පුතේ මං කියන්නේ. ඔයා පොඩි කාලේ හැදුනේ මල්ලක්. උනට දැන් ඔයා ලොකුයි. සත්සරණිත් එහෙමයි. ඒ උනාට සත්සරණි පොඩි කාලේ ඉඳලම මේ වෙනකම් මල්ලංග හැදුණු දරුවෙක්. ඉතින් මං එයා ගැන හොඳට දන්නවා. අනික පුතේ ඔයා මෙහෙන් ගියාට පස්සේ ඔයා කොයි වගේ ජීවිතයක්ද ගත කළේ මොන වගේ කෙනෙක්ද එහෙම කියලා මන් ටිකක් හොයලා බලන්න ඕන නේද ආ පුතේ මං සත්සරණයට පුතා හොඳයි කියලා යෝජනා කරලා මේ විවාහය කළා කියන්නකෝ ආ වැරදිලාවත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා ඒකේ නරක නම් ඉන්නේ කාටද මට නේද ආ ඉතින් එහෙම එකේ පුතේ මම එහෙම ආවට ගියාට මේ කටයුත්ත කරන්න බෑනේ ආ ඔයා ගැන හොඳට හොයලා බලලා ඔයාගේ දෙමව්පියන්ගේ කැමැත්ත බලලා ආ සත්සරණිගේ කැමැත්ත අහලා මේ දේවල් කළොත් නේද හොඳ හරි අම්මේ මං ගැන හොයලා බලන්න ඒත් අම්මා ඔය වගේ පොයින්ට් එකට ආවේ කොහොමද කියන්නේ මන් දන්නේ නෑ පුතේ ඉතින් මේ වගේ දෙයක් කරද්දි එහෙම හොයලා බලන එක නරකද කවුද වික්‍රම් බාහුවද කිය මං ගැන හොයලා බලන්න කියලා අම්මේ කියන්න පුතේ මට කිසි කෙනෙක් කිසිම දෙයක් කියලා නෑ මේ ගැන ඒක වෙන්න බෑ අම්මෝ ඒ කතා කරන්නේම වික්‍රම් බාහුගේ වචන වලින්නේ වික්‍රම් බාහුටත් උනේ මං එයා වගේ කියලා ඔප්පු කරන්න අපි දන්නාන් වික්‍රම් බාහු ෆැමිලි එක ගැන මටත් ඉන්නවා මේ ලංකාවේ යාළු ඕන තරම් මෙතන නැති කෙනෙක් ගැන අල්ලගෙන කතා කරනවට මං කොහෙත්ම කැමති නෑ අනික ඒක ඔයාගේ පර්සනලිටි එකටත් හොඳ නෑනේ අම්මා මං ගැන මේ විදිහයි කියලා කවදාකවත් මං හිතුවේ නැහැ. අනික අම්මා ගැන මට මාරු විදිහට ඩිසපොයින්ට් වෙලා ඉන්නේ. කේකේලා කියන දේවල් අහලා අම්මා මට බොරු චෝදනා කරද්දි මට පුදුම විදිහේ කේන්තියක් යන්නේ. ඔයා මේ ටික හොඳට හිතට ගන්න. මං ඔයා ගැන හොඳට හොයලා බලලා මිසක් සත්සරණිය මං ඔයාට යෝජනා කරන්නේ නැහැ පුතා. I'm sorry. පරිස්සමට ගිහිල්ලා ඉන්න.